අනිතික අග්‍රාමාත්‍යතුමා පිළිගත යුතු වෙනවා ලංකා ඉතිහාසයේ දෙවැන්තම ණය අර්බුදයේ බාරගත් රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මොකද එතුමා අපි ආණ්ඩුවක් කළා චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදී ආර්ථිකය ඍණ වෙලා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒක පුද්ගල ආදායම අඩු වෙලා මුළු රටම කඩාගෙන වැටලා තියෙන අවස්ථාවේදී ගත්ත ණය වාරික පොඩි ගෙවා ගන්න බැරුව දෙවැන්තම ලංකා ඉතිහාසයේ රාජ්‍ය ණය අර්බුදයේ තිබුණේ 2002 2003 2004. මම කැමති 2002 ජූලි 4 වෙනිදා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතිය අමතන කළ කතාවේ කොටසක් කියවන ලබාගත් ණය වාරික හා ඒවායේ පොලි ගෙවීමට මේ වසරේදී පමණක් රුපියල් කෝටි 32,700ක මුදලක් වැය කළ යුතුය. නමුත් රටේ ආදායම කෝටි 27,800කට සීමා වෙනවා. ගත් ණය ගෙවා දමන්නටවත් රටේ ඒ ආදායම ප්‍රමාණවත් නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන තත්ත්වයන් තුනක් අද ආර්ථික ක්ෂේත්‍රයේ තුල දකින්න තියෙනවා. ධනදේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම පළමු තත්ත්වයයි. දෙවන විශේෂ තත්ත්වේ රජයේ ආදායමට වඩා ලබාගත් ණයවල පොඩිය වැඩි වී තිබීමයි. මේ සිද්ධීන් දෙකම එකම අවස්ථාවකදී ඇතිවීම තෙවන සුවිශේෂ තත්ත්වයක්. එනිසා අගමැතිතුමා ඉතා පැහැදිලිව 2002 කියනවා ලංකා ඉතිහාසයේ දරුණුතම ණය අර්බුදයේ තියෙන්නේ ඒ කාල පරිච්ඡේදය තුලයි කියලා කියනවා. 2002 ජූලි 14 වෙනිදා එතුමා එසේ ජාතිය අමතන ප්‍රකාශ කළේ නැද්ද කියලා එතුමාට දැන් කියන්න පුළුවන්. එතුමා එහෙම ප්‍රකාශ කරනවා ලංකා ඉතිහාසයේ දෙවැන්තම ණය අර්බුදය. එතකොට මේ ණයතුගේ බාරගත්තේ කවුද? 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ අර්බුදය බාරගත්තේ. එතුමා රට බාරගන්නකොට ධනදේශීය නිෂ්පාදනයේ 102.3% ණය බරතාවයේ තිබුණා. ඒ ගත්ත ණය බරතාවයේ ධනදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 76.4% අඩු කරලා තමයි 2014 අපි මේ ආණ්ඩුව බාර දුන්නේ. ඒක නිසා මේ චෝදනාව අසත්‍ය, සම්පූර්ණ ජනතාව නොමග යවන, රට නොමග යවන ප්‍රකාශයක් තමයි මහින්ද රාජපක්ෂ රට ණය උගුලක හිර කරයි කියන්නේ.